අතීතයේ සිට අනාගතය දක්වා ඔබේ ඉරණම දකින ඔහු 2024 ඔබේ ඉරණම විසඳන ආකාරය මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය විස්තර කරන සිරස ස්වර්ණවාහිනී දෙරණ හිරු ලංකාදීප මෞබිම තරුපති අරුණ හෙලකුරු ඇතුළු වෙබ් නාලිකා දහසකට වැඩි ප්‍රමාණයකට පලාපල වැඩසටහන් ඉදිරිපත් කළ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඒෂියන් ඇස්ට්‍රොලොජි සම්මාන ලාභී ප්‍රකට අනාවැකිකරු දෛවඥ දේශුමාන්‍ය ආචාර්ය රුක්ෂාන් ජයසේකරයන් කෙනෙන 2024 සුවිශේෂී අනාවරණය මෙතෙන් සිට ආයුබෝවන් වාසනාවන්ත සුබම සුබ වර්ෂයක් වෙන්න කියලා 2024 වර්ෂය මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ 2024 වර්ෂය ආරම්භයේදීම මම ඔබට යම් දෙයක් මතක් කරන්න හිතුවා ඔබට පුළුවන් 2024 වර්ෂයේ ආරම්භයේ ජනවාරි මාස පළමු වන දින උදේ 9:22ට ඔබට එළඟි තෙල් පහනක් පත්තු කරලා ඔබගේ ජීවිතය තියෙන සුවිශේෂ වූ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ ඉෂ්ට කළ දෙන්න කියලා තමන් අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම තමයි ඔබ ඉන් අනතුරු ඔබ අධහන ආගමකට අනුව ඔබට පුළුවන් බුද්ධ ධර්මයට අනුව නම් බුදු දහමට අනුව නම් බුදුන් වහන්සේට පහනක් පත්තු කළා තමන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ආශිර්වාදය ලබා ගන්නා වගේම කිතු දහමට අනුව ඔබට පුළුවන් යාඥා කරන්නත් අනිත් ආගම් වලට අනුවත් ඔබගේ ආගමට අනුව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා කුමන ආගමකට අනුව වුණත් ඔබ මුලින්ම අර මම කියන ලද 9:22ට එළඟි තෙල් පහනක් දල්වන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් එය දල්වලා මටත් WhatsApp මාර්ගයෙන් හෝ යොමු කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. මටත් එයින් සතුටු වෙන්න පුළුවන්. මම මේ දේ කියපු හින්දා මෙහෙම කරලා ඉවර වෙලා ඒක දැකීම තුළ මමත් කුසලයක් රැස් කරගන්නවා. ඒ වගේම තමයි ඔබට මේ වර්ෂය පුරාවටම විශේෂයෙන්ම මේ ග්‍රහමාරු ගණනාවක් සිදු වෙනවා ග්‍රහ යුද්ධ 13ක් සිදු වෙනවා සිකුරු ගුරු ශනි බුධ කියන ග්‍රහ යුද්ධ කීපයක් වල විවිධ ග්‍රහයින් පරාජය වෙනවා ජයග්‍රහණය ලබනවා ඒ වගේම තමයි සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ වැඩි වශයෙන් තිබෙන වර්ෂයක් විදිහට මේ 2024 වර්ෂය හඳුන්වන්න පුළුවන් ඒ වගේම තමයි මෙම වර්ෂයේ විෂ කන්‍යා දෝෂ ඒ වගේම තමයි තුන්කුළු දුල් දෝෂ ඒ වගේම සමලිංගික යෝග තියන අය ඉතාමත්ම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න මම එකින් එකට පලාපල විස්තරේ සඳහන් කරනකොට ඔබ ඒ ගැනත් අවධානයෙන් වැඩ කටයුතු කරන්න ඒ වගේම තමයි ඔබට මෙම වර්ෂය පුරාවටම සේනාධිපති ඒ වගේම ධනාධිපති ඒක වගේ බලයන් තිබෙන උදවියට ජය ලැබෙන වර්ෂයක් විදියට ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඔබට අයවැය ඒ සියලුම දේවල් මම ඔබට ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා වගේම තව සුවිශේෂ වූ දෙයක් මතක් කරන්න ඕන. ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා රුක්ෂාන් ජයසේකර 2024 ලග්න පලාපල කියලා අන්තර්ජාලයේ සර්ච් කරා නම් මේ පලාපල විස්තරය බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ වර්ෂය පුරාවටම තිබෙන සුබ තත්වයන් වලට සහ අපල තත්වයන් වලට කරන්න අවශ්‍ය මොනවද කියන එක පලාපල විස්තරය තුල මම සඳහන් කරනවා. ඔබට මේ 2024 වර්ෂය යම් යම් සුළු තත්වයන් හෝ සුළු අපල තත්වයන් හෝ නැත්තම් යම් යම් අසුබ තත්වයන් තිබෙනවා නම් මෙහෙම ඒ සඳහා මම සමහර කෙනෙක්ට මුදල් වියදම් කළ දෙයක් කරන්න පුළුවන් සමහර කෙනෙක්ට මුදල් වියදම් නොකර කරන්න පුළුවන්. ඉතින් ඔබට කැමති ආකාරයට ඔබට පුළුවන් ආකාරයට ඒ සෑම දෙයක්ම කරන්න ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනා වගේම මේ කාල සීමාව තුළ මේ 2024 වර්ෂය පුරාවටම ඔබගේ ජීවිතය ඔබ කුසල් රැස් කරගන්න උත්සාහ කරන්න 2024 වර්ෂය පුරාවටම ඔබ පින් රැස් කරගන්න උත්සාහ කරන්න ඔබට මේ වර්ෂයේ
පවතින බොහෝ තත්වයන් බොහෝ නරක අපල තත්වයන් තිබෙනව නම් ඒවා ඔබට සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපි මේ කරුණු කාරණාවන් එක්ක අපි 2024 වර්ෂයේ මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන ලග්න 12ට අදාළව මම පලාපල විස්තරය සඳහන් කරනවා. ඒ වගේම අපලවලට වත්පිළිවෙත් සඳහන් කරනවා. ඒ වගේම තමයි පසුගිය වර්ෂ කිහිපයේ මෙන්ම ජ්‍යොතිෂය පන්තිවලට සහභාගී වෙන උදවියට සහභාගී වෙන්න පුළුවන්. මං හිතන්නේ පහුගිය වර්ෂ කිහිපය තුළ ජ්‍යොතිෂය සම්බන්ධව ඉගෙන ගන්න බොහෝ අය නැඹුරු වුණා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ 10,000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ශිෂ්‍යයන් පිරිසක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඔබටත් පුළුවන් මේ වර්ෂය පුරාවට තිබෙන පන්ති වලට සහභාගී වෙන්න WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන්න. මොකද කාර්ය බහුලත්වය නිසා කතා කරන්න බැරි වෙයි. WhatsApp පණිවිඩයක් යොමු කිරීම තුළින් මම එයට අවශ්‍ය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක කතා කරන්නම්. හොඳයි, අපි 2024 වර්ෂයේ තිබෙන පලාපල විස්තරය සඳහා යොමු වෙමු. මම මේ සූදානම් වෙන්නේ 2024 වර්ෂය කටක ලග්න හිමි ඔබට මොන විදියට බලපානවද කියන එක කතා කරන්න. 2024 කියන්නේ ඔබට තාමත්ම වැදගත් සුවිශේෂ වූ වර්ෂයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ මේ වර්ෂය තුල කරන කියන කටයුතු බොහෝමයක් සාර්ථක වෙන බව පේන්න තියෙනවා. ඒ වගේම තමයි මේ වර්ෂය තුල ඔබ යමක් ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කිරීම ඉතාමත්ම සාර්ථක වේවි. ඉතින් මේ කටක ලග්න හිමි ඔබේ ලග්නාධිපති වෙන චන්ද්‍රයා, ඉතින් චන්ද්‍රයාගේ උපත් මේ ඔබට ග්‍රහ ගෝචරය අනුව ඉතාමත්ම සුභස්ථානගත වෙලා තමයි මේ යන කාල සීමාව ගමන් කරන්නේ. ඉතින් අපි බලමු ග්‍රහ ගෝචර ගමන මොන වගේද කියන. ලග්නස්ථානේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ චන්ද්‍රයා ගමන් කරනවා. තුන්වැන්නේ කේතු ග්‍රහය ගමන් කරනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ සිකුරු බුධ කියන ග්‍රහයින් ගමන් කරනවා. හයවැන්නේ කුජ රවි කියන ග්‍රහයින් ගමන් කරනවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ සෙනසුරු ග්‍රහය ගමන් කරනවා. නමවැන්නේ රාහු ග්‍රහය ගමන් කරනවා. දහවැන්නේ ගුරු ග්‍රහය ගමන් කරනවා. එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ අවුරුද්ද ඔබට මේ ඔබ හරි හිත පිරිසිදුව වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අවුරුද්ද. මේ අවුරුද්ද තුල ඔබ හරි වෙනස් විදියට මුහුණ දෙන්න අදිටන් කරගන්න ඕන අවුරුද්ද. ඒ වගේම තමයි මේ කාල සීමාව කියන්නේ ඔබට වෙනදාට වඩා ජීවිතේ නොලැබෙන කාල සීමාවක්. අවුරුදු ගාණක් අපි පීඩණයටපත් වෙලා 2024 අවුරුද්ද කියන්නේ ඉතාමත්ම සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් අවුරුද්දක් කටක ලග්න හිමි ඔබට. විශේෂයෙන්ම 25 නැවත බාධක තත්වයන් පැමිණෙනවා කියන එකත් අමතක කරන්න එපා. ඒකින් හින්දා 24 අවුරුද්ද ඔබ හැම වෙලාවකම ඔබ කරන කියන කටයුතු වලට යම් යම් බාධක තත්වයන් ගෙනත් දෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා කියන එක ඔබ හිතින් අමතක කරන්න. ඒ වර්ෂ අවසානයේ වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසෙන් පස්සේ. නමුත් වර්ෂයේ මුල භාගයේ කියන්නේ ඔබට ඉතාමත්ම හොඳ අවුරුද්දක්. ඉතින් මේ ඔබ රැකියාවක් කරනව නම් ඔබගේ රැකියාව තුළ මේ ඔබගේ සමහර වෙලාවන් වලට ආයතන ප්‍රධානීන් එක්ක ගැටුම් ඇති කරගත්තනම්, ආයතන ප්‍රධානීන් එක්ක ප්‍රශ්න දාගත්තනම් ඒවා निराකරණය කරගෙන යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබ රැකියාවේ මානසිකව තෘප්තිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ වර්ෂයේ එය ලැබෙන අවුරුද්ද. රැකියාවේ වෙනත් අයත් එක්ක ඔබට යම් යම් සතුරුකම් කරගෙන තියෙන පුළුවන් අවුරුදු ගානක ඉඳලා.
ඒ තත්වය මගහැරෙන වර්ෂයක් විදියට මේ වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ 2024 වර්ෂය තුල ඔබ ස්ථාන මාරු වීම බලාපොරොත්තු වුණා නම් ඔබ රැකියාවේ වෙනත් ස්ථානයකට යන්න බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් ඉතාමත්ම හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබගේ ජීවිතයේ මේ අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙනම් උසස් අධ්‍යාපනය හෝ වේවා සාමාන්‍ය අධ්‍යාපනය හෝ වේවා ඒවට තිබුණු බාධක තත්වයන් දුරු වෙලා ඔබට ඔබගේ ජීවිතයේ හොඳින් අධ්‍යාපන කටයුතු අවසන් කරගන්න පුළුවන් ඉඩකඩ ලැබෙන අවුරුද්දක් විදිහට මේ අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ ජීවිතයේ ඔබට අලුත් විෂයන් ඉගෙන ගන්න ලැබේවි. අලුත් දැනුම් සම්භාරයන් රැස් කර ගන්න ලැබේවි. අලුත් දේවල් වලට යොමු වෙන්න ඉඩකඩ ලැබෙන අවුරුද්දක් විදිහට මේ අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ වර්ෂය පුරාවටම බැංකු ගනුදෙනු සම්බන්ධව ඒ වගේම මූල්‍ය ගනුදෙනු සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට යම් යම් බාධක තත්වයන් ගෙන දෙන්න පුළුවන්. හැබැයි ඔබගේ බැංකු කටයුතු හෝ මූල්‍ය ගනුදෙනු සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට මේ තත්වයන් මැයි මාසේ 13 වෙනිදායින් පස්සේ කාලේ තරමක් ඒ බාධක තත්වයන් අඩු වෙලා යයි. ඒ වගේම ඔබ මූල්‍ය ආයතන සමග ගනුදෙනු කරනකොට ඔබට නීතිමය ප්‍රශ්න පැන නගින්න පුළුවන්. නීතිමය හේතු කාරණා හින්ද ඔබට යම් යම් දේවල් අසාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබ තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තුවක් තියාගෙන ඇති ක්‍රීඩාවෙන් ඉහළට යන්න. ඔන්න ඔබට අතිවිශිෂ්ට ජයග්‍රහණයන් ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ වටපිටාව අනිවාර්යයෙන්ම නිර්මාණය වේවි. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ ඔබගේ ජීවිතයේ මුදල්මය පැත්තෙන් මූලිමය වශයෙන් යම් යම් පාඩු සිදුවීම් සිදු වුණා නම් ඒ සිදුවෙච්ච දේවල් මේ වර්ෂය තුළ සමනය කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම ගොඩනැගෙනවා. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ ජීවිතයේ නොසිතපු පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඔබට අවස්ථාව උදා වේවි. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ ජීවිතයේ සමහර පුද්ගලයන් එක්ක ඔබ ගනුදෙනු කරනකොට ඔබ වංචාවන්ට හසු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයන් හින්දා ඔබට පාඩු සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අන්න එවැනි පුද්ගලයන් මේ වර්ෂය තුළ ඔබට මුණ ගැහෙවි. මේ කාල සීමාව තුළ ඔබ ඔබගේ වම් කකුල ආශ්‍රිත යම් යම් ආබාධිතා ඇති වෙන්න ඉඩකඩ තියෙන හින්දා ඔබ රැකියා කටයුතු කරන ස්ථානය හෝ වේවා පුද්ගලික ස්ථානය හෝ වේවා ඒ ස්ථානයන් තුළ ඔබ හැම වෙලාවකම හරීම අවධානයෙන් වැඩ කටයුතු කරන්න. ඔබට යම් අනතුරු සිදු වෙන්න පුළුවන්. ඔබ ඒ අනතුරු තත්වයන් හින්දා ඔබට ඔබගේ එදිනෙදා වැඩ කටයුතු වලට යම් බාධක ඇති වෙන්න පුළුවන් ඉඩකඩ. ඉතින් ඒක හින්දා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි විදේශගතව රැකියා කටයුතු කරන උදවියට විදේශගතව අධ්‍යාපනය ලබන උදවියට අන්න ඔබට ජූනි මාසේ 15 පස්සේ කාලය ඉතාමත්ම සුබදායක වේවි. ඔබට ඒ කාල සීමාව තුළ ඔබගේ ජීවිතයේ වෙනස් මානයකට නව මානයකට නැඹුරු වෙන්න පුළුවන් ඉඩකඩ වපසරිය අනිවාර්යයෙන්ම නිර්මාණය වේවි. ඒ වගේම තමයි ඔබට විවාහය ගැන කතා කරනකොට විවාහමය වශයෙන් යම් යම් බාධක තත්වයන් තිබුණ නම් පහුගිය වර්ෂ කිහිපය තුළම ඔන්න එම තත්වයන් දුරු වෙලා ඔබගේ හොඳ විවාහයක් සාර්ථක විවාහයක් වෙන්න ඉඩකඩ දෙනවා. විශේෂයෙන්ම ඔබ දික්කසාද වින වෙලා හිටපු උදවියට ඔන්න සම්බන්ධතාවයක් හිඳ යම් යම් පීඩනයට පත්වලා හිටිනම් ඒ පීඩන තත්ත්වයන් දුරවල යන බවක් පේන්න තියෙනවා. ඒ වගේම ඔබට මේ තියෙන මේ වර්ෂයේ තියෙන සුළු අපල තත්ත්වයන් වලට පුළුවන් ඉඩකඩක් තියෙනවා නම් ඔබ විෂ්ණු ආගෝර යන්ත්‍රය පළඳින්න. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සඳුදා දවසකින් පටන් අරගෙන ඉරිදා දවසක් වෙනකම් බෝධි පූජාවක් කරන්න.
ඒවගේම ඔබ සඳුදා දවස සහ සෙනසුරාදා සහ බදාදා කියන දිනයන් තුන සඳුදා බදාද සෙනසුරාදා කියන දිනයන් තුන තුළ ඔබ සුදු පාට වස්ත්‍රාභරණයෙන් සැරසිර දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් ඔබට මේ වර්ෂය තුල පවතින සුළු සුළු අපල තත්වයන් වලට ඉතාමත්ම හොඳින් මුහුණ දෙමින් මේ වර්ෂය සාර්ථක වර්ෂයක් බවට පත් කරගන්න පුළුවන්. මම 2024 වර්ෂයට ඔබට මේ ඉදිරිපත් කළ පලාපල විස්තරය තුල 100ට 100ක් නිවැරදි පලාපල විස්තරය මම ඔබට ඉදිරිපත් කරා. මෙය 22 දෙර්ඛානාධිපති 64 වන නවාංශකාධිපති වැනි ඔබගේ උප්පත්ති ග්‍රහ තත්වය මත යම් තාක් දුරට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මම මේ කියන ලද වත්පිළිවෙත් සිදු කරනා වගේම ඔබ හැම වෙලාවකම ධාර්මිකව ජීවත් වෙන්න උත්සාහ කරන්න එයින් ඔබට ජීවිතේ බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. මේ වර්ෂය ඔබ සියලු දෙනාටම අති සාර්ථකත්වයෙන් පිරි වාසනාවන්ත වර්ෂයක් වෙන්න කියලා මම එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා.